ආණ්ඩුවට, ඒ කියන්නේ පාලකයින්ට, ඒකාධිපතීන්ට, ඒ කියන්නේ ඒ ඒ කියන්නේ නරුමයින්ට ඔවුන්ගේ අදහස් විතරක් ජනතාවට මේ sannivedanaya වීමේ මේ ප්‍රයත්නයක් වෙන්න ඕනේ ඔය හදන ඔය කියන විදියට. මේක වහාම මේක පරාජය කළ යුතුයි. මේක මේ මේ අත වශයෙන්ම ඔවුන්ගේ මම හිතන්නේ ඒතරම් මේ මොලෙන් අඩු පුද්ගලික කියලා ජනාධිපති ඔහු වහාම මේක නවත්වා දෙමිය යුතුයි. මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ලක්ෂ්ම මහත්තයා දැන් මං සමායෙට දැන් අය දැන් මේ මාධ්‍ය කිව්වන් පස්සේ බොහෝම විතර විස්තරණය වෙච්ච පැතිරිච්ච මාධ්‍යයක්නේ දැන් තියෙන්නේ. හැබැයි අපිට මතකයි දැන් පුවත්පත් මාධ්‍යවල ඉතිහාසය පුතුමා දන්න හොතරම යූනුස් වගේ කාටුන් ශිල්පීන් විජේසෝම වගේ අය විනී හෙට්ටිගොඩ වගේ අය. එතකොට අර පුවත්පත් කලාවේදී කාටුන් නේ ප්‍රධාන උපහාසාත්මක ප්‍රබසනයන් දුන්න මාධ්‍ය නේ කාටුන් ඒ අයට මොනතරම් තර්ජන සිද්ධ වුණාද? ඔව්. ඒ කියන්නේ පත්‍ර කලාවේ වුණත් ඒක සිද්ධ වුණානේ. ඔව්. නමුත් දැන් පසු කාලීනව ගත්තොත් ඒක පැතිරිලා දැන් අද ඉන්න මේ විද්‍යුත් මාධ්‍ය බ්‍රෝඩ්කාස්ටින් කියන පැත්තට ඇවිල්ලා තියෙනනේ. ඒක ඇතුලේ ඒ ප්‍රබසනයන් ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් වුණා අපි දැක්ක පහුගිය කාලේ. ඔව්. දැන් මැතිවරණ කාලේ වෙනකොට ටිකක් ඒක වැඩි වෙනවා නිකන් අර දැන් දේශපාලන සංවාද වලින් එහා ගිහිල්ලා විවිධ වැඩසටහන් හැදෙනවනේ. ඔව්. ඒව ඇතුලේදී ඒ උපහාසාත්මක අර පුවත්පත් කලාවේ තිබිච්ච කාටුනේ තමයි ඊට පස්සේ මේ නිර්මාණාත්මකව එන්නේ අලුත් තාක්ෂණයක් එක්ක. දැන් ඒ වගේ එකක් මේ වගේ තත්ත්වයක් යටතේ දැන් මේ කොහොමද ඔබතුමා දකින්නේ වාරණයකට ලක් වුණොත් මහද්ද වෙන්න පුළුවන්කම කියලා? වාරණයක් නෙමේ ඇත්තම හිතන්නේ අපි අපිට පේන විදිහට ඒ අදහස් වල සීමාව වුන් ලකුණු කරන කොමිසමක් විසින්. ඔව්. මේවා තමයි කිය හැකි දේවල්, මේවා තමයි කියන්න බැරි දේවල් කියලා. එතකොට නිර්මාණකරුවෙකුට ඇති වෙන තත්ත්වෙ මොකද්ද? ඔව්, ඒ කියන්නේ මේ පාලකීන්ට ගහන කණේ පහරක් නේ ඒක ඇත්ත වශයෙන්ම. ඉතින් එතනදී මේ ඉවසා දරා ගන්න බැරි විදිහට දැන් ඔය එන්නේ ඒකනේ. දැන් ඒ විදිහට පස්සේ අර දනුවම් කරානේ සමහර ඔය දැන් කියපු නම්බල පුද්ගලින්ට අපි දන්නවා හොඳටම දැඩි දනුවම් පැමිණෙවෝනේ. නමුත් මේ වගේ දෙයක් නැතුව ඒ ඉතින් ওই වගේ දෙයක් ආවයින් පස්සේ ඉතින් විශාල මේ මේ ඉදිරියේදී තාන භයානක සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒවා මං හිතන්නේ නැහැ ඒවා ඇති යුතුයි කියලා මේ රටේ. ඒ කියන්නේ මේ අපි අපි අත්ත වශයෙන් ඉදිරි අනාගතය ගැන බාර ගන්න ඉන්න තරුණ පිරිසට ඒ කියන්නේ මේවා මේ දැන්විය යුතුයි. මේවා පිළිබඳව සූදානම් වීමට කාලය, ඒ කියන්නේ කතා කිරීමට, ඒ කියන්නේ නිද්‍රාශීලව ඉන්න නැතුව මේ නැගිටින්න, ඒ කියන්නේ මේවා ගැන කතා කරන්න, මේවා මේ ඉතාම භයානක තත්ත්වයන්. මේ මේ පිළිබඳව සිත යොමු කරන්න හැමෝම, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පමණක් නෙමෙයි, සාමාන්‍ය ජනතාව, ගම් වල ඉන්න ගැමියෝ, කම්කරුවෝ, ආයතනවල ඒ සියලුම දෙනා වහාම නැගිටිය යුතු ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ මෙහෙම ඉඩ දෙන්න බෑ මේ වගේ ඒ වගේ නියාමනයක් කරන්න. ඒ කියන්නේ මාධ්‍ය නිදහස නැති කිරීම, ඒක සම්පූර්ණයෙන්ම කියනවනම් මාධ්‍ය නිදහසට අත පෙවීමක්. ඒක වැරදි, ඒක සම්පූර්ණයෙන්ම. බුද්ධිමය ප්‍රවේශයකට මාවත YouTube පිටුව subscribe කරන්න.